තමන් වහන්සේගේ විශ්වාසයට සාක්ෂි දරනවා. අපි දන්නවා ඇත්ත වශයෙන්ම මේ වගේ දෙයක් සිදු වුණාම අපිට ඒ තේරුම් ගන්නට අමාරුයි. අපගේ ජීවිතය බලාපොරොත්තු නොවන ආකාරයට එවැනි සිදුවීම් සිදු වුණාම අපගේ බලාපොරොත්තු සියල්ලම නැතුව යන අපිට දැනෙනවා. විශේෂයෙන්ම අපගේ මේ සහෝදරිය ඉතාමත්ම ඉවසිලිවන්තව තමන්ට ලැබුණ හැම පුරුෂයක්ම, ඒ කියන්නේ ඇයගේ මරණයේ ඇයගේ ජීවිතේ තුවාල ලැබීම සහ ඇඳට ඔත්පල වී වැටීම පමණක් නෙවෙයි, ජීවිතේ නොයෙකුත් කරදර අමාරුකම්, තමන්ගේ දරුවා නැතිවීම, ඒ වගේම තමන්ගේ පවුලේ ජීවිතය යම් ආකාරයකින් කඩාකප්පල් වීම, මේ සියලුම දේවල් අත්විඳි සහෝදරියක් හැටියට අපිට හඳුන්වන්නට පුළුවන්. ජීවිතය කියන්නේ අමුතුම දෙයක්. දෙවියන් වහන්සේ තමයි ජීවිතය අපිට දෙන්නේ. දෙවියන් වහන්සේ තමයි ජීවිතේ නිමාව සඳහා අපව කැඳවන්නේ. ඒ නිසා අපි අපේ මේ සහෝදරිය ඒ තමන්ගේ ජීවිත කාලය මුළුල්ලේම සභාවටත් දෙවියන් වහන්සේටත් තමන්ගේ දරු පවුලේ දරුවන්ටත් සහෝදර සහෝදරියන්ටත් සියලු දෙනාටත් දුන්න ජීවිත සාක්ෂිය සහ ප්‍රේමේ සාක්ෂිය හොඳට සිහිපත් කරමින් අපි දන්නවා මේ සහෝදරිය ඇය ඇද වූ ස්වාමීන් වහන්සේ කුල සදාකාලික ජීවිතයට අද පත් වී සිටින බව. ඒ නිසා අපි අපේ මේ සහෝදරිය වෙනුවෙන් යාඥා කරමු. විශේෂයෙන්ම මේ සහෝදරියගේ දරුවන් වෙනුවෙන් යාඥා කරමු. ඔවුන්ට ඉදිරි ජීවිතය ගෙන යන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ හැම දෙයක් තුළින්ම ඔවුන්ගේ විශ්වාසය පෙළවන අභියෝග ජය ගන්නට ඔවුන්ට ශක්තිය ස්වාමීන් වහන්සේ තුළින් ලැබෙන ලෙස අපි අපේ මේ දරුවන් වෙනුවෙන් විශේෂයෙන් යාඥා කරමු. එලෙසම මේ කරන ලද සුවිශේෂී පරිත්‍යාගය නිසා විශේෂයෙන්ම තුළින තමන්ගේ ජීවිත කාලයේ මුළුල්ලේ මේ සිද්ධියෙන් පසු මේ පසුගිය වසර පහ ඇතුළත දැක්වූ ඉවසිලිවන්ත භාවය සහ හැම විටම සිනාමුසු මුහුණින් කටයුතු කිරීමට ක්‍රියා කිරීමට කටයුතු කිරීම නිසා ඈතුළ තිබුණු මේ දේව විශ්වාසය සඳහා දෙවියන් වහන්සේගේ ආශිර්වාද නොමදව ඇයට ලැබී ඇය පැතු සදාකාලික ජීවිත ස්වාමීන් වහන්සේ තුළින් ඇයට උරුම වෙන්නයි කියලා විශේෂ ආකාරයෙන් යාඥා කරමු. නමෝ මගේ යාඥා කරම් සියලු ගාති දෙවිදියානි වහන්සේගේ දිව්‍ය පුත්‍රයාණන් අපව දේශා නැසී නැවත උත්සාහ වූ බව අපගේ විශ්වාසය මගින් අපට සාධික කරනු ලබන්නේය. අපගේ සෝයිරිය වන තිලිනායකී අභිරහසට හවුල් කරගත මැනව විසුන් වහන්සේ තුළ විශ්වාසයෙන් යුක්තව නැසී ගිය බැවින් උන්වහන්සේ තුළින් නැය උත්ථානයේ ප්‍රීතියට පැමිණේවා. මේ ගීතය අපගේ ස්වාමින් වන ජේසුස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ආශත පීම ඇත දුඩ මැනව සමාදානයේ සැකපේවා. ආමේන්. ආත්මයේ මලාව සියලු විශ්වාසකයන්ගේ ආත්මයන්ද දේව දයාබර කමින් සමාදානයේ සැකපේවා. අද මේ මාගේ සාමේ දෝනේ වචනේ ඔබගේ අද මාගේ සාමේ දෝනේ වචනේ ඔබගේ වචනේ ඔබගේ අද
දුනේ වචනේ ඔබ